සන්දාවක් සංකතන සංවාද මණ්ඩ පෙත්තුලින් අද අප සාකච්ඡා කරන්නේ මාක්ස්වාදය සම්බන්ධයෙන්. මක්ස්වාදය අදටත් වලංගුද එමනැත් නමේ මාක්ස්වාදී න්‍යයාායන් තත්කාලීන සමජ සන්ධර්්‍යයන්තුරට ආදේශකළ හැකිද කියන දේපිළිබඳ තමයි අද සාකච්ඡාවෙන් අප මූලික වශයෙන් අවධානය යොමු කරන්න. රීම හ ස ං මට සැම සි නක් ොළ ශ දධාල හස අධනංශයේ ිෂ්ට කතිකාචාරයේ ආරය නිර්මල් රංජිදධව සිමතා මක්වාදය කියන න්‍යාය ධර්මයන් තුළ මක්වාදය නොකු තාථාවන් හිදි නොයිු රටවල්ල නොයිකු දේයන් තු ොයකු සමජයන් . ්‍රයකිකවත්ද බලා තිබෙන අසාර්ථක වෙලාා තිබෙනවා සමහරවස්ථාව සාර්ථක වෙලාා තිබෙනවා. මේ තත්ත්වයන් යටතිේ දැන් මාක්ස්වාදය දැට සෑහන කාලයක් වෙනවා මනුෂ සංහතයට හඳන්වාදීල ඉදිරි තත්ත්වයන් තුළම මාක්ස්වාදය කියන න්‍යායි ධර්මය තවදුරටත් මනුෂවර්ගයාගේ ඉදිරි පැවත්ම උදෙසා වලංගුතාවයක් තිබේද නැද්ද කියන දේ අපි මුලින්ම මේසාකචාදය අවධාන යම් කර බතුමාගේ ධ න ම් කරට ප ක්ෂ කරන්න. ඇමයි ඒ ප්‍රශ්නය දැඒ ප්‍රශ්නය ඇසීමේ ගැටලුවක් නැහ ඇති මක්ස්වාදය වලංගුද කියන එක නමුත් අපි බලන්ඩෝන මොක් දෙ අපි යද කියැන්නේ ඒ දෙක් තිය නනද මක්ස්වා මාක්ස්වාදය කියලා මොකක් අදහස් කරන්න කියන අනිත්ක වලංගුව නවා කියන්න මොකක්ද කියැන ලංගු භාව කියන එක තීරණය කරන්න කොහොමද මේ දෙකම දිහා බලන්ඩ පුළුවන් දැන් බංහිතන්නේ අපි බැලුවොත් සාමාන්‍යෙන් පොදුව්‍යවහාරය ගත්තුන් මේ මාක්ස්වාදය වලංගුද කියන එක අහන්න ඇයි කියලාිට හඩත් පුළුවන් එකැන්නේ ඇයි අප අහන්න ම ප්‍රශ්නයක්දැන්ම ප්‍ර්යක් ගැිට හිතන්න ඕන වෙලා තිය නැයි කියන එක. ඒක අපිට කියන් බුල දැ දැන් ඔොයාම කි්වා මාක්ස්වාද සමහර් තැංවල සාර්ථක වෙලා තියනවා සමහර් තැංවල සාර්ථක වෙලා තියනවා ඒවගේවා දැ ද මොකක්දේ සාර්ථක වෙලා තියන තැන්හ සාර්ථක වෙලා තියන තැන් කියලාපි කියන්නේ දසා සාමාන්‍යෙන් හිතනවා දැන් ඔ ගුඩක් මේ ගැන කතා කරනගොට කියනවා මේ ඔය සෝවියට් දේශේ බිඳ වැටීම ගැන දැක්දස් නමුසිය අනුව එකේ මත අනුව එකේ අග දී ඒ ගැන්න සෝවියට් සංගමය කියලා තිබුණ සෝවියට් යුනියන් කියලා රාජ්‍යයක් තිබුණා මේ රාජ්‍ය මේ සමන්විත වෙලා තිබුණේ එක තවත්වය ඒකක ගණනාවකින් පහලොක් විතර තිබුණ ට වසේ පහළුව කකිීපයක් කලිීම වෙෙන් වුණා නොතියම් කිසි ප්‍රමාණයක් තිබුණා දැ මේවා ඉට පස්සේ යටතේ තිබුණු කැන මේවන් එකතුවෙ ලාර ෆෙඩරේෂ්ණ එකක් කියලා කියනවා රි USSR කියෙල ගන්නේSR කියන්න යුනයිටර් සෝශලිස් සෝිත් ්‍රිපබ්ලික්් හරි එක්ස සෝියට් සමහන්්ඩු සංගමේ. මේක හැදිල තිබුණේ එකන්නේ වෙන වෙනම ඒක ප්‍රමාණයක් පහලුවක් තිබුණ රුසියාවකක් යුක්‍රේණය අසර්බයිජන් වගේ වගේ විශා ප්‍රමාණයක් එකතුවෙලා වැනි පහලොක් එකතුවෙලා හැදිල තිබුණ ෆෙඩරේශණයක් විදිහ සංගමයක් විදිහට හැදිල තිබුණා. තකට ඔය එක්දස් නමසි අසු පහේද සෝියට්ේ සංගමේ ප්‍රධානාවවි දිහට මිහයිල් ගොල්ප ජෝබ් පත්තුනම් පසුව ඔහු අඳුන්ල දුන්නා වැඩස්රහන්ැන යම් කිසි අලුත් ප්‍රතිපත්තියක්ේ ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උනේෝඔය වචන දෙකකින්. එක එකක් තමයි ගලාස් නොස් පෙස් ්‍රෝක ගලාස් නොස්කයැන විවෘර්ත භාවගේ පෙරස්්‍රයික කියැන ප්‍රතිසංස් කරන. අ පෙරස් ්‍රීකා කියනෙක අදහස්කරේ මුල්ක වශයන් ආර්ථික ක්‍රමය ප්‍රතිසංස් කරන වෙනස්කිරීම තිබුණු තත්ව ලාස් නොස් කෙනනකින් අදහස්ර අර තක්කර දේශපාලන නිදහසට තිබුණ යම්යම් බාධයිවත් කරලා යමග විවෘතභාවයක් දේශපාලන වශයෙන් ඇති කරන එක. තැ මේ තත්ත්වය මුල්කරගෙන ප්‍රතිඵර දෙක් ඇතිබුණය එකක් තමයි ඒ සෝවියට් සංගමය කිට්ටුවම තිබුණයි බටහි නැගෙනහිර යුරෝපා රාජ්‍යයන් ඒවා ඒ බල කඳවුරු වශයෙන්ගත්තහම ලෝක බලකඳවර තිබුණනාන සෝවිද්දේශයට පක්ෂවිට ඒයි ක්‍රමාණකුරල වේ බල කඳවුරෙන් ැඩුුණා. කැඩිලා නැගෙන රජයමණිය ඒකුල්ලුව නැගිෙන රජයමනය වෙන්ග ලතාේ බලින්තා අපේ කඩා වැටිමේ වගේ සිද්ද වුණා. ඉට අමතරවර එකතු වෙලා තිබුණර සංගමික රාජ්‍යයන්. ඒවත් ක්‍රමාණුකුල අර යනිියන් එකින් වවෙෙන්ගුණා. මුලින් මරෝ බෝටික් සමහන්ඩු කියනවා වෙන්ගුණනා මේ විදදියට වෙන්වෙලා ගිය ඉතින් මෙහම වෙෙන්වෙලා අන්තිමට තත්ත්වයක් ආවා මේ අන්තිමට තිබුණ රුසිාව ති රුසිාව තමයි ප්‍රධානක දැන් තියන රුසිාවර සෝවියට් චූනි එක තියෙනද සෝවිය් එක තියෙනවන උතරේ යුනිියෙන් එකක් තියෙන්ට නං යම් කිසි රාජ්‍යන් ගණාවත්තියෙන්ට පැහම ගරනාවක්නැ අන්තිමට මේක අතාර්ථික උනාමයක එනිසා මේ දශනමසි අනුවකේ අන්ති අගහරි අගති මේක විසුරවාහරෙන් ලබවා මේ සෝවියට් සංගම කියනක දැන් දැ මේ සෝවිියට් සංගමය විසුරවාහැරීම මගින් ඒ ලෝකඒ වෙනකොට අදහසක් ඇතිවෙලා තිබුණා දැගේ අනුවකේ අගනාට ඒ වෙනකොටත් ඇතිවෙලා තිබුණ විශේෂෙන් ඔයා කිය ඔබ බර්ලින්න්තතාත්ය පිළිබඳ ප්‍රශ්නය මේවා නිසා ඒ සෝවිියට් සංගමත් සමඟ අනන්න වෙලා තිබුණු ආර්ථික ක්‍රියාමාර්ග විශේෂයකටකිව සමාජවාදය කියරන්න අ ඒකත් ඒ මගින්ම ආසාර්ථක වුණයි කියන අදහසක් ප්‍රචලිත වුණ ඒවාගේමර සෝවියත් සංග මේ විසරවා හැරීම ඒකත් යම් කිසි විදිහැක මේ සාකච්ඡාවට භාජනය වුණා යම්කිසි අදහසක් ඇති වුණ අ සමාජවාද කියන මුඩු සමස්ත අදහස්සෙම අයිතිහාසික අවලංගු භාවේ යිතිහාසික වශයෙන් එහි යල්පැන ගිය බාවේ මේ සෝවිිය් සංගම විසුරුව හැරමත් සමඟ සකේතමත් වනා ගෙන අදහසක්මයි යේ නි සතමයි අපි ඔේ ප්‍රශ්නයහන්නිද සමාජවාද සෝවියට් මාදිලිය සමාජවාද ඒට සමහර සාස්්‍ර්ඥ කිව්වා මේ ඇත්තවයෙන්ම පැවති සමාජවාදය කියලා ඇක්ලල් ක්සිිස්ටිංක් සෝලිම් කියලා එකට කිව්වා එක අනිීම පොත්පත්වල තියනෙවන්නේ මේ මේ ඇත්තවශයෙන්ම මේ ලෝකෙ තියෙන සමාජවාදේ තුවර මේක සම්බන්ධ කරලා තිබුණ මාක්ස්වාදී අදහස් පද්ධතියක් සමඟ එනිසා අදහස ඇතිවුණා මේ සෝවිියට් සංගම බඳ වැටීම සමග මේ මමාක්ස්වාදය වලංගුතාවත් අහු සිවුණයි කියලා ඒ වගේම ඉට පස්සව චීනය චීනත් එ දස්නමි හැත්ත කකනන්ග ලග ඩෙක්ෂ ඕප චීනය ජනාධිපතිවර විදිට පත්වනයි පස්සෙ. ආර්ථිකය විශාල වශය වෙනස්කම් සිද්ධ වන ආර්ථික වශයෙන්. අපිට සමාජවාදී කියල කියන්න පුළුවන්ගේ කාලේ හඳන්නපු අංග නැතිවෙලා යම් කිසි විදිහක සාමාන්‍යෙන් අපි කියනවිදිහේ දනවාදී ක්‍රම අනුව චීන චීන ආර්ථික සංවිධානය වන එතනත් එතනත් කිව ඒත් අර මාක්ස්වාදී ක්‍රියාමාර්ගේ අවල මේ අයිතිහාසික වශයෙන් හි යල් පැනගිය බව තමයිකින් පෙන්නුම් කරන්නේ එක ලති මෙන්න මේනිසා තම අපි මේ මාක්ස්වාද වලගු භාවිපලිවන්ද ප්‍රශ්ණ මතු කරන්නේ. නමුත් අපිට හන්ඩ පුළුවන් ඒ මාක්ස්වාද සහම අත්ත වශයෙන්ම පැවති සමාජවාද කිය එකක් දෙනැත්තන් අපිට ඇත්තවශයෙන්ම පැවති සමාජවාදය කියන එක අසාර්ථකවීම තුලින් අ මාක්ස්වාදේ තිබෙන වලංගුතාවය ප්‍රශ්නය මතු කරඩ ඒකෙන් සම්පූර්ණ හේතුවක් සැපයෙනවාද එකැන්නේ ඒක නිසාම දෙකැන්නේ ඇත්තවශයෙන්ම පැවති සමාජවාදේ අහෝසිවීම සමානයි මාක්ස්වාදය අහෝසිවීමද ඒ අපි සූත්‍රයක් දිහට ගනිත සූත්‍රයක් දිරගත්වොත් එහෙමද වෙන්නේ ඒ අපිට ප්‍රශ්න කරන්න පුළුවන් ඒ ප්‍රශ්න කල හන්ඩ පුල ොක්ද මක්වාදේ ගැන් ද ම ඉතන ඉදිටමන් කෙටිකරොත් කාලය පිටිුවන්ද ප්‍රශ්නය නිසා ද මාක්ස්වාදය කියල ගැන මූලික වශයෙන්ම මේ ධහනමින් සතුවර්ෂය යුරෝපය මුූල් කරග ඇතිවේ යමගේ චිතන පද්ධතිය යම්කිසි චින්තන පද්ධතියක්. ඒකට මූලික වශයෙන්ගේ චින්තන පද්ධතිය මූලික අංගෝපංග ඉදිරිපත් කරනුට ලැබ්ේ. කාල් මාක් සහ ඔහුෙන් නමින් තමයිට නම ලැබනේ සහෝගේ සගයා චින්තන සගයා සහපුදගලික මිත්‍රා වෙච්ච ෆෙඩ්රිිකෙන්න්ගස් මේ දෙන්න ඉන් පසුවති මේකට තව පිරිසකතු වෙලාක පෝෂණය කරනු ලැබවා ඒකේ මන් දකින විදිහට අපිට තේරුම්ගඩ පුළුවන් මේගැන්නේ පැති තුනක් අපිට සාකච්චා කරන්න පුළුවන්. එකක් තමයි ඒ පවතින සමාජ පැති තුනා ට වැඩේත් කතා කරන්න පුළන් පැති හරක් ගැන කියන්නක එකක් තමයි පවතින ආර්ථික සංවිධානය පිළිබොඳ විවේචනය එක තමයි මාක්ස්ගේ ප්‍රගට දස් කැපිටාල් කෘතියමගින් එ ඉදිරිපත් කරපුඒ ප්‍රාග්ධනය මුල් කරගත් නිෂ්පාදන ක්‍රමේ අපි එකටගෙන දනවාදය කියල දනවාද ඒරුම් ගැීම සහ පිබඳ විචාරය ඒ එක පැත්තකින් ක තියනවා. එතකොට ඒ එකක් එක වෙනවා පිට සලකල බලන්න පුළුවන් එකක් තෝට අපිටඔන්න හන්ඩ පුළුවන් ඒ වලංගු දවලංගුද. දපිතමු ප්‍රාග්ධනය කෘතිය මගින් සහ තවත් මාක්සිකගේ තව ගනාවක්තිය අතරික්තුව වට නාගම් පිළිඳනය නිටට ගුන් රිිසගල තව ලේකන තියනයිවලට ඒකාලෙ පලවෙච්ච නැති. පෙ කාල පලවෙච් මේ ය ඉරිපත් කනවා යම්කිසි දහකම මේ අප ජීවත්වන සමාජය පිළිබඳ විශේෂ ප්‍රාග්ධනය මුල්කර ගත්ත සමාජය ගැන විචාරයක්. අපි ටහන්පුල ඒ කාවලංගුද ඒ දල් නැද ඉළඟට තවය එකක්තියනවා ඒ එක තමයිඒවගේ මේ ඉදිරිපත් කර යම්කිසි අදහස් පද්ධතියක් මේ මේ සමාජය වෙනස් කිරීම ගැන මේ දනවාද සමාජය වෙනුවට වෙනත්ව කොමිනිස්ට ඒ තිබුණ දැන් කියැන ක්ස් ප්‍රාග්න පළවෙන්ට කලින් පලවන එක්දසට සිහතලි සටයකෘති කොමිනිස් ප්‍රශණය කියල මේ කොමිනිස් පක්ෂය ප්‍රකාශනය කියලා ඒක යම්කි සංවිධානයක් සඳහලිය පුඩිය විල්ල තොඩ ඒ කියනවා යම්කිසි මේ සමාජය පරිවර්තනය මේ දනවාදී සමාජ පෙරලිලා ඇති වෙන වෙනත් උත්තරරිතර සමාජයක් පිබඳා අහසක් ඒකත් එක්කම අදාලයි මං අරත් තවකාරණයක් එකම ඉහහාස පිඳ අදසක් තියන. මේ එක එක පාරනනික කාවට හරි ඕනව දිහ පෙටලන එකක් නෙමයි මේකට යම්කිසි අයිතිහාසික තර්කයක් තියෙන සමාජ පරිවර්තනයට. අපිට අන්න ඒ හන්් පුළුවන් ඒක වලංගුද අවලංගුද. හ තවටාරර වඩ උත්තරරි තර සමාජ ක්‍රමයක් ඇතිකිරීම පිළිබඳ අදහස වලංගුද එ නැත්තම් ඒකටත් සම්බන්ධ මේ අයිතිහාසික තර්කය වලංගුද.ඒ එක තුනක් දැන් තියනවා තවයි එකක් තියන එක දමයි යම්කිසි පිරිසක් එකතු වෙලා සංවිධානගත වෙලා ඒ අයගේ අදහස් උඩ යම්කිසි දේශපාල පරිවර්තනයක් කිරීම. හරි ඒක තමයි ඇත්වශ්‍ය මේක මක් කකාලන එක පපුරර්ණ සිද්ධන විශෂම ලෙනිින්ගේ ඔ ලෙනින් විසින් ඉදිරිපත් කරා පක්ෂයක් හදල්ලා හෙම ඒත් යම් කිසිර මක්ස් ලනින්වාදේ කියල මක්සිලින්නිවාදී කියල ගන්නේ ඒ එකක් මේක තමයි රාපිත් සාමාන්‍ය දැන්ක කියයන මාක්ස්වාද දශපාලනය කියලා තොට අපිට ඒක වලංගුද කියලා හඩ පුළුවන් මෙන්න මේ විදිහර මෙන්න මේ කාරණ හතර සහ තවත් දෙවල්ල පිට මේ කරන්න පුළුවන් අපිට කසාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේවා වෙනවෙන මේ බළංගු අවලංගුද මේ තවරට පි ප්‍රෝජණ ගඩ පුළුවන්ද මේ නාද වශ. හිද මක් වාද ප්‍රේශ සබන්ධෙන් පතුමා මතු කරමින් අදහසක් ඒවගේ මේ කමිනිස්ට රාජ්‍ය බිහි කිරීම සම්බන්ධ ඒ වගේ මේ තිහාස සම්න්ධෙන් ප්‍රශ්නයේ මේ ප්‍රතිකා තියේ තිහ තවදරට ප ද ප්‍රශ්නය. න ෆුකයාමයි දිරිපබත් කරපු තිේශේසයක් තුළ ඔහු පෙන්නුන් කලා මේ තවදුරටත්ම නිරවයුද්ධයෙන් පස්සේ එක දෘෂ්ටිවාදයක් මත තමයි දිිබරල් ිබන් ක්‍රසේ මන තැ දිිබරල් ප්‍රජාන්ත්‍රවාදී දෘෂ්ටිවාදේ මත පමයිම ඉතිහාසය මිනිදිරියට ප්‍රසාරණය වන්නේ කියලා. දැන් මෙනම කරුණ වු අබිමුව තමයි තැම් තත්කාරීන ලෝකෙම වර්තමාන ලෝකය ිද ොයි පත්තද මේ ලෝක ගමන් කරන්නන්නේ කියන කාරණය සම්බන්ධී එහිදී මේ කියන මාක්ස්වාදී සංකල්පයන් මෙ චින්තන පද්ධතිය සාක්ෂාත් කරගැනීම සඳහා මාක්ස් ලිින්වාදී ප්‍රවේශයම අත්තදා බැලීම කෙරුණ තිහාස තුරද. දැන් ඔබගේ විචාරය අනුව මේ කෙරුණු අත්තදා බැලීම කොයිතාක්දුරට සාර්ථකද කොවිතාරක්තුදුරකට එහි සාර්ථකත්තේ මින්මක් ඔබුතු මට දෙන්න පුළුවන්ද මෙහෙම යිද ඕනෑම ඕනෑම් ක්‍රියාවක් යම් කිසි විදික විවිධැන පරික්ෂාවටලක්වෙනවා හරි දැන් අපි ද මම මං යම් කිසි අදහසක් කිව්වත් මොක් කරි දෙයක් අදහස පරිීක්ෂාවට ලක් වෙනවා ැන දැන් අපි දම්මක්රි ම දම් මං මේ වෙලාවේ මං මොක්කරිදයක් කරනවාකිමු හරි ද මම මංගේයක් කදනවා මේගේ හදනක කොයිවිතාණන් ප්‍රයෝජනවද ඒකාල් වැඩත්තිනාද මගේ පවුල්ලයායටත් මේක සමහටේ මංගේ කරන වෙලාවෙක ගැන අවබෝධයක් නැතිවට පුළුවන් ැගේ හදන තැන ඒවගේ නොයක් දෙවල්තියෙන්වනගේ හදන තැන ප්‍රවාහණට පහසුද මේවා ඉට පස්සේ ශටේ ඇතිවෙන වෙනස්කම්මුඩ ප්‍රවාහන ඇතිවෙන වෙනස්කම්මුඩ මගේ රැකිය අස්ථානය වෙනස්වඩ පුළුවන් මේ අවුඩ තමයි අර මගේ මංගේ කරපු ක්‍රියාව කොයිතරන්දුරට වලංගුද කියන එක පරීක්ෂාවට ලක්වෙන්නේ. තවට අන්නේ වගේ එකන ඒ අපිට සාමාන්‍යෙන්ග එක දැන් මේ එනිසා අපිට ැ සමහල්ලාට දැන් මෙහම වන්න පුළන්ද මං ඒ වෙලාවේ තියෙන තත්ත්වයන් තුළ තමයිගේ හදන්නේ. හරි තවුරු දහයක්ක් තර ගිහාම මට වෙනක හැට රස්සාවක් කම් වෙලා. මේ මට කිඩෝමිටර සීයක් විතර ගමන් කරන්ුවෙනවා නම් කියන්න පුල අපරාදවා මෝඩ වැැන කර ය ඇත නරගගේ හැදේ කියෙල හරි තෝට ඒක එහෙම කියන්න හැන හරි එහම කියලා තේරුමක් නෑ දේ නව ඒේ කර ඒවගේ අපි දැනගණ්ඩෝනේ තෝට අපි ඉට පසේ අපිට මොකක් හරි කරන්න්ඩෝනෙ හරි එකන්න ඒගේ මේ විකුණලා මේ ව. ගණඩ හරි මක්කිරීම හරි අපේ එකැ අපි ඒ නිතරමයි අර යිතිහාසිකව පරික්ෂාවට ලක්වෙන කියලලා කියන්නේ එක. හරි දෙතකොට මේ වගේ දැන් ඔය කියපු දේත් මේ වගේ පරික්ෂාවට ලක්වෙනවා හැබැයි දැන් අපි ඒ මොකක්ද එකන්නේ මොකක්ද අදහස් කරන්නේ කියන එක දැගේ අපි එතමු අපි ගැක් හැදීම කියන ක්‍රියාව අපි ප්‍රශ්න කරන්න න හරි? අන්නේ වගේ දැපි බැලිය යුතුයි මොකක්දැන මොකක්ද මේ ප්‍රශ්නයට ලක්වෙන්නේ. දැන්ගේ අපේ හතම අපේතු ඔය කියවෝ මක් ්‍රලිම් වාද කියලා කියියුම් ද මේ එ තර ඇද මහිතන්න දිගකතාවටියයක් කැටියෙන් කියනවාන මේක එක්තර කාලෙක ඇතිවෙච්ච දෙයක්. එක්තරා කාලෙක තිබුණුවේ ලෝකෙ තිබුණු තත්ත්වයක් තුළ අපේ මිනිස් සමාජයතු වන යම්ම් මේඒවානුවේ යි හාසික වශයෙන් තිබුණු තත්වයන් තුළ ඇතිවිච්ච දෙයක් ඉති මේ මංහිතනවා ද මේක පේතු අද ලෝක ගොඩා වෙනස් වෙලා අද මේ ජනගහනය තත්ත්වය විශේෂයම සංනිවේදනය තත්ත්වය විශාල වශෙන් වෙනස්වල කැනෙ අපේ සවි්ඥානකත්වය මේවා දනවාදීන්න පරිනාමය මක්ස්ට හඳුනාගන්න පුළුවන්ගුණාද මෙහෙමයි එකත් මව කැමතිනෙන දැ ඒක ප්‍රශ්නලට කෙටි උත්තර දෙන්න. ති ඇත්තම බැලුවොත්න් මාක්ස්ගේ ඒ ප්‍රාක්්ධනය පිළිබඳ මාක්ස්ගේ ලියවිලි බැලුවොත් පේනවා ඒ ගොඩත් දෙෙන අන්ුරගට බැරිව මාක් සඳදුරගෙන දනවා කියලලා දැව්දාාරනැකිට දනවාදේ අබු දෙටයන හැටිගැන. මාක්ස් ධනවාද අර්බු දෙටයාමට අවශ්‍ය දේවල් එකන්නේ ධනවාදේ අර්බුද ඇතිවෙන්ඩ අවශ්‍ය දේවල් තියනයි කියලා කිව්වේ ධනවාදේ බූම සස්්‍රීක කාලෙක හ එකන්නේ. ඒකා අතර ක් ේපපු හම කවරු ගන්ගත් නෑ ැන් ඇතරම අර්බුදය පිළිබඳ එක හරිටර මේ වගේ අර එක් දාශනම සය හැත්තටේ යාණ්ඩුකන ව්‍යවස්ථාව හදපු වෙලා වේ මේ ඇනම් පෙරා ඒ ඒ ව්‍යවස්ථාව ඉතාම ඔහු ව්‍යවස්ථා පිළිබඳ විසේ සත්යක් විදිට ඔ ඉතාම සියුම් මේ වවස්ථාව විභාගක කර කිව මේක විශහල අර්බුදකාරි තත් යඇති නවා දැයි ඒක ඒ වෙලාව කාටවත් පෙවුන්න හැබයි පෙවුණන ව්‍යස්ථාව අර්බුදෙ ලක් වු හම ඔය විශේෂෙන් කර දෂාපියෝග ඇතිවෙලා ක්දශනසය අනුගනන්ගල අනේගේ මාක්ස් දනවාදය ගැන යා කරපු මිතාම සියුම් විග්‍රහය. හරි ඒ වවේ සාමාන්‍යෙන් ධනවාදය වු බොහම සස්ශ්‍රීකව වර්ධනය වෙන තත්ය එක. ත් පස්සෙ කාල මේ අර්බුදෙට ලක්ුණන කොට පෙවුණ මාක්ස් ධනවාදේ ගැන කරපු ර සියුම් විග්‍රහයති වන වලංගුතාවේ. ඒක අපි මතකදයාගන්න ඕන මූලික වශයෙන්ම ඒයි අ දශපාලන ක්‍රිය මාර්ගිති නේ මක්ස් ඩිින්වාද කියල ඔයක දෙක් ඔය දෙක් අද ඇත් ඇත්වටම කියනවනම් මාක්ස් ධනවාදය ගැන කරපු විග්‍රහය ප්‍රයෝජ ගටන් මක්ස් වාදීමම පෙන්ට ඔන්න එක දේපාලවාශ මාක් වාදීක ව ටත් ඔන්න යම්කිසි කෙනෙකුට මේ ධනවාදී සමාජයේ වැඩ කරන්න කොහොමද මේ අර්බුදකා අර්බුද ඇතිවඩ තියෙන නැබුරුව මොනවාගේද කියලා දැනගණඩ ඔන්න ඒක මාක්කෙන් සෑහන ඉග ගණඩ දෙේල්ති නොයි මක් නවාද ගරපු වීග්‍රයි ඒකයි ඒ කෙනෙක්ැන එහෙම කරලා එහමරලා යම් මාක්සාදීමැන දේශවාලන වශය මාක්වාදීීම වඩ ඕන්නන්නේ හැබැයි ද මාක්සයක ඉදිරිපත් කරේ හුදෙක්කර ශාස්ත්‍රීය මේ කටයුතක් සඳහනේ ආාරුපාදයක් ගණ්ඩහරි හෙම කර නෙමි එයයා ඒකන් යම්කිසි දේශපාලන වශයනුත් යම් යම අදහසසිඉදිරි පත් කර හැ ඒ දේපාලන අදහසහ අ ප්‍රාග්ධනය තියන විග්‍රහයඇතර එකටක සම්බන්ධකුත් නෑ. ඉති අපි මෙන්න මේ දෙක හොඳින් සල කළබල්ල තමයි මේකගන යම්ම කිය න ස යිල්ලගට තව එකක් කියන්න ර ුකු මගේ අදහස. ෆපුකයාමගේ දහස සම්බන්ධයි තවදේක දේක තමයි ය දහනමැනිි සතවර්ෂයේ ගොඩ නැගුණු යම්කි ඉතිහාසේබිලද චින්තනයක් තිබුණා අපි ගටි කියන දහනමනි සතවර්ෂය ඉතිහාසේ පිලිබඳන් අදහස සච නෝෂනෝ ෆිස් ්‍ර ඒගන්නේ එහෙම එකක් දැ මේ අපිට පේනවා දැන්ගුව හෙගල් වගේ චිින්තකෙ ගිබල්ලපුහාම දැගේ එක පේනෝ යම්කිසි අරර ඉතිහාසේ කියල කියන්නේ යම්කිසි ඒකට තියෙනවා යම්මර චක් මේැන ලීනිය පෝසෙස එකක් ඒ කියන්නේ යම්කි රේකීය ගමනක් තියනවා එකන්නේ ඒ යම්කි පරි සමාප්තියක් තියෙනවා හ පරි සමමාපතියක් තියනවා එකකන්න අපිතුම අප ගමක්යනකට අපිතුම අපි හරි නුවරටයන කියල නරයනකොට නවර ස් නශ නයක් තිය. එතකොට මෙන්න මේ තවට මේ ගම නක් තියනවා මෙන්න මේ ඒවගේ මේ ඉතිහාසේ කියලා කියන්නේ නිකම් මේ අහම්බෙන් සිදුවන එහෙම සිදුවීම් නෙමයි මේ ඉතිහාසේැන මානව අපි ඉතිහාසේ කියල දන ඉතිහාස කියලා කියනකට සවිශේෂාර්තයක් යනවා තන ඉතිහාසය කියලා කියැන නිකම් මෙ මොකක් හරිම සිදුවම් නිසාන මේ එක නරර තැන් කවද මේෆුකුයම ෙන්ඩෝෆිස්ට්‍රි කියනකොට එතනයි කියැ හිස්ට්‍රි කියලා කියන්න නිකං මේ සිදුවවිම් වනේ එක පුකවායාමක අහස්ර ඉස්සහට සිදුවම් බෙන්න්න කිය නෙමේ. හරි සිදුවයිම් බෙන්න්නා කියන කනෙවේ ඉතිහාසේ කියලා කියන ක්‍රියාවලිය දෙක අත්වශයෙන් ඒ අදහස හන්ඩවෙන්න මූලි වශයෙන් අර හෙගල් ඒ හෙගල් ඉතිහාස පිල්ිබඳ දිරිිපත් කරු අදහස්වොල. ඉතිං අන්න ඒ ඔය ඉතිහාස චිින්තනය තුළ තමයි අඩු වැඩි වශයෙන් අර මාක්ස්ගේ මේ ැනඒ කොමිනිස්ටවාද කොමිනිස්ටවාදය පිළිඳ අදහසත්ැන්නේ අර්ථකතනය කිරි ලතිබුණේ. ද අපි බැලුවත් අපි කොමිනිස් ප්‍රකාශණය කියවන් ඒ කොමිනිස් ප්‍රකාශනය අපිට පේනවා මෙන්න මේ අර ඒ කාල ප්‍රචලිතවෙලා තිබුණ රීතිහාස පිළිබඳ අදහසතකොට අ ඔහු කරේ දනවාද බිඳවැටීම පිළිබඳ අදහස හරි. එකඒ අර ඉහාසේ පිළිබඳට සම්බන්ධ කරදන් එහෙම් බලූ දනවාද බිඳ වැටීම පිමත් අදහසට තියනව රාපිරිිකන්ඩ පුලන්ැ නිකං අර අප පිරිිකන්ඩ පුලුවන් තුනක්තිය අපිටතන්ට ප්‍රවේෂන්ඩ් පුළුවන් එකක් තමයි ධනවාදය තුළතියවා ධනවාදය තුළ තියනවා අර්බුද අර්බුදධ සඳ හඇතිවෙන එකක් අර්බුදයක් වෙලා ඒකම තියෙන එකර ඩිස්්‍රක්ෂ එක එක ඒ අ්‍යන්තරෙන් කඩා වැටට මේ කඩවැටලා මොකක් කරියඇතිවන්න පැයි එතකොට දනවාද අනිවාරයෙන් බිඳ වැටි නො එක එකක් ඊළඟ එක තමයි මේකේ කම්කරුපන්තියක් හැදෙනවා මේකම්කරු මේ දනවාදට විරුද්ධ ක්‍රියාත්මක වෙනවා සාමයකයනකොට දැ මේ එකට යම් කිසි පක්ෂ හැදිලාල මේකට අට යම්ග සවිඥානක ක්‍රියාවක් තියෙනවා මේ තත්ත්ව වෙනස් කරන්න මැදිහත් වනය එකට කම්කරගුවෙන්ඩ පුලන් වෙන වඩ පුලුවන්ක ැදිහත්වන මේ මැිහත්වීමනි ඇතිවෙන පරිවර්තනයකුත් තියෙනවා. එක දෙක අනිත්තක තමාර ඉතිහාන්ස ක්‍රියාවලිය ඉතිහාස ක්‍රියාවල තුළ යමකිති පරිසාමප්තියක් තියෙන ගමනිස්වාද කියලා එතකට මේක තුන්ව නිමානයයක් දැ මේ තුනම එක්තරා විදිහරට සම්භාව මාක්ස්වාදය තුල තියනවා අපිට මෙන්න මේ තුනම යම් කිසිේ දක එකතු වෙලා තියෙන එක හරි දැන්වෙලා තිනමො කදන්න වද දැන්වෙලා තියන්න මේ මේේ. තුනට තියන මේ ඒකා බද්ධ වෙලා හැදිච්ච දේදයනන මෙන්න මේ කවස්චන්ක ප්‍රශ්නයට ලක්වෙලා තියනවා හ මේක ප්‍රශ්නයට ලක් වුණ හම අපි සම්පූර්ණ කරන්න මගක්ද ඒක ක්වාද වළංගුතාව පිබද ප්‍රශ්යක් දිහට අපි ලබ කරනවා ඇති මංහි තන්න මෙන්න මේක වැරදිග මේක තමයි ඇත්තරම පෝස්ට් මාක්සිසම් කියල ්‍යාරයක් තිනනේ පශ්ා මාක්වාදී කියලා දැන් ඒ පක්ෂාස් මාක්ස්වාදී ව්‍යාපාරය චින්තන සම්ප්‍රාද ැල හම තින එකක්ව මෙන්න මංකියපුුම එකනෙට වෙනස් දහරාවන් මේවා වෙන් කරලක් දැුව අපි නවත මක්ස් රේන්වාදේ ප්‍රේශයේ තිබුණු අඩු හඩුකන් ැනතාව පොඩ්ඩක් අප සරහට ගියොත්ම දන්නේ නම් මෙහෙමයි දැ ැන අපි දැම්ම දැ ලෙනිින්වාදේ ප්‍රශ්්‍රමයකයි ලෙනින්වාදේ මූලික වශයෙන් කරේ ලෙනි මේ දැ ද සාමාන්‍යයෙන් ැ ලෙනින් සෝවියට් රුසිාව තුළට මාක්ස්වාදී අදහස් ආවා ඔය එක්දා අටශිය අසු ගනන් විතරෙනකොට ආවා. හරි විශේෂ කාලෙහි තිබුණවේ නරෝද්ණික් ව්‍යාපාරය කලෙ එකක් තිවුුණේඒ ව්‍යාපාරයට සම්බන්ධාය හරහා ඒ මේ අදහස් ආවය වේරාසසු ලිච්ච් කියලා ඉටිය නරෝද්නිික් ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක යාට මාක්ස් සමග සම්බන්ධතා තිබුණා. ගොල්ල ට පස්ෝ පලකා න් කියල තවත් ක්‍රාකාරිිකෙක් ඔවුන් ඇත්තටම ඔවුන් අර යුරෝපේ ජීවත්න මොකොදර ර ර තු දේශ ාන මර්ද ක් ති නි ගොල්ල රෝපට හි ිත්ව ො හරි චින්තන ක්‍රියාවලිය තුළ මේ පිරිස්වලට මාක්ස්වාද බලපෑ මහාව. තොට ඉගොල්ලො යන් කුඩා රහසිකත සංවිධාන හදල මාක්ස්වාදය ජනප්‍රිය කරා රැඩිකල් දේශපාලන. දෘටික් ොට ඒ සම්ප්‍රදාය තුල තමයි ලැනිින් වගේ හැදෙන්නේ එකොට ලෙනිින් කල්පනාකර ප්‍රශ්නයක්ත්තමයිද කොහොමද තැන්ගොය සෝවිය යුරෝපේ මාක්වාද දේශාල පිළිුවවඳ ප්‍රශ්නයට ආමන්ත්‍රනය කරනුට ලැබවේ අර දනවාදයත්තක හැන කම්කරුපන්තියේ සවිඥානකත්වය ආශ්‍රයෙන් කම්කරුව ඉන්නවා කම්කරුව සටන් කරනවා මෙට මේ උඩ තමයි අරර ඒ මාක්ස්වාදී දේශපාලන වැඩ පිළිවෙවල ස්ථාන ගතකරරි රුසියාව හෙම එකක් නෑ රුසියාවය කර්මාන්තවර්ධනය වෙලා නෑ කම්කරුපන්තියක් නෑ හරි එතකොට කොහොමද සමාජ පරිවර්තන පිළිබඳ අදහස ගන්නේ ත ඕක ගැනත්යක් දිග කතාවක් මේක නමුත් ඕකට ඉදිරිපත් කරම ලෙනිින් වෙන විකල්පයක්ඒ ලනි ඉදිරිපත් කරව විකල්පය තමයි මේ පක්ෂය පක්ෂය එක තමයි මේ උෘතිීය විප්ලවවාදීන්ගේ පක්ෂය පක්ෂයක් හදල ඒ සන්නබ්දෝ හෝ කුමනාකාරය නැත්තම් මාහජන නැගිටීම් සංවිධානය කරලා මේ පක්ෂය විසින්හල රාජ්‍ය බලය අත්පත් කරගන ඒ ඒ රාජ්‍ය බල පාවිච්චි කරලා අර ඒ මාක්ස්වාදීන් විසින් විශ්වාස කරන සමාජවාදී අදහස්මත කොමිනිස්ටවාදී අදහස්මත සමාජ ප්‍රති සංවිධානය කිරීම. හරික තමයි ඒ ැ ඕක තමයි ඇත්වශයෙන්ම ලෝකය පුරාමඒ මාක්රීන්වාදයටට නැත්ත මාක්ස්වාදී චිින්තන සම්ප්‍රදායට ආකර්ශණයේ ආකර්ශනය වෙච්ච දේශපාලන ක්‍රියාකාහරින් තමන්ගේ සංවිධානත්මක වැඩපිළිවල ඉදිහට අනුගමනය කර මෙන්නමක. දැන් අපිට පේනවා ඒ සඳහ තිබුණු හැකයාවාද යිතිහාසික වශයෙන් යල් පැනල දීන්. යිතිහාසි ව යල් පැනලලා එක යල් පයිට ප්‍රධානේතුව තමයි ලොකු කතාවක් මේක දැන් ලනින් රුසියාාවවෙේද කතාගරන්නකොට රුසියාාවේ විශාලැන කාල සනිවේදනය එහෙමනෑ හරි පුවත් පත් එහෙමනෑ විවිධ දේශපාලන පක්ෂණෑ හරි තවට අපිට හරි ලේසි අපේ මතයට යම් කිසි පිරිසක් ඉතාම ලේසියෙන් ්‍රහ එකතු කරගන්න පුළුවන් එකතු කරගන්න පුළුවන් හරි එහම එකතු කරගනඒ තියන දේශපාල බලය හරිදු රජා හරි දුර්වලයි රාජ්‍යත් හරි දුරලයි යම් කිසි පිරිසකට එක අපිට පේනවා එඩෙනිල්ල බලය අල්ලගත්ත විදිහ බැලුහම් පිට පින කොච්ච දුරලදේ රාජ්‍ය කියලා. ඒවගේ මතම ගොඩක්ොයි චීනේ කියව්බාව මේම ගේරටවල් දිහ බලපුහන් පේනවායි රාජ්‍යන් හරි දුරල රජ්‍යන්ත්‍රය හරි ස්ට් මැසිිනරි කියන එක හරි දුර්වලයි එක නිසා එක හරි ලසින්ගේ කරගන්න පුළුවන්කම දෙදනවා අධහෙමනේ අදෑවිල්ලා අද විශාල් වශයෙන් දේශපාලන සංවිධාන තියනවා. ජනයාට ආන්ත්‍රණය කරන්න විාල වශයෙන් සංවිධාන විශාල වශය මාධ්‍යය ස රාජ්‍ය නිතාම ශක්තිවත් රාජ්‍යන්හි මර්ධනකාර ශක්තිය බලවත්. ඒ නිසා අධනිකන් අප හිතන්දුවත් මේ පොඩිකටියක් එකතු වෙලා හම බලයල්ලගෙන අපපිදක්නර තුර්කයේ ඇති විච්ච සිද්ධිය මේ වගේ. එතවොට මේ නිසා අරේ ලෙනිින්නිස් පැකේජ්ක. අපිකම ලෙනිින්වාදී පැකේජය දේශපාලන ව්‍යාපෘතියක් විදිෙන අද ඒ ඒ ඉම්පලිමෙන්් කරන්න බැහැ. අපි හිතම යම් කිසිවිතින් කරා කියලා කෝබාරි මොකක් හර යම්කිසි මේ වාතාවරණයක් තුළ ඔන්න පිරිසක් බලයගත්තා. ඔය ස්ටලින්ගේ අත් දැකීම. ගැන්නේ විසින් තහවුරු කරන දේ තමයි සහය සෝිය් චීනයක් දැකීම. ීනය සහිට පස්සේ උතුරුකොරියාවේ. ඒ අද ශහස් අාවතිය නොව මේොහද පොල්පොට් කාම් බොජ මේෑ අදදැකීම පේනොස් අයිවිතරන්න නැගෙන රජයමනිය ඒ හැමක අධදැකිීම දි බලපම පේනවා ඒැ එහෙම බල අල්ලගන යම් කිසි විදිහකයේ සමාජවාදී පරිවර්තනයක් අ අපි කෙනකට මේ සෝෂලිසං ්‍රම් බව් කියලා ඉහල සිට සමාජවාදේ. ඒ ඇතිකිරීම සඳහා තියන හැකියාවත් ඉතාම සීමිතයි ඉතාම සීමිතයි හැරි ඉති ඔන්න ඕක නිසා මංහිතන්නේ අද අයිතිහාසික වශයෙන් ලිනිින්වාද ්‍යපෘතිය තව ගැන තවදරට හිතන්න පුුවන් මත්තිනගෙන මහිතන්න ඒතින්දී දැන් තාව ප්‍රශ්නයක ඉන්න ගත්තාම අත්තදාබලපු සමාජවාදී ක්‍රමියන්නයටති ආර්ථික පද්ධති විශේෂයෙන්ම අකාරයක්ක්ෂම වුණ නිෂ්පාදනයන් දුරලන්න ගත්තා එක ඇතැම් කෙනෙක් කියන්න ගත්තක දනවාදී ඒ සම්ප්‍රචාරණය පොප ගන්්ඩ එකක් වෙන්න පුළුවන්ගේ නමුත් පාග දකදේ තමයි අතිවිශාල දුප්පතුන් පිරිසක් සහ ආහාර හිංගතාව යම මේ බ්‍රාජ්‍යන්තුල නිර්මාණි වෙන්නගත් සමානාත්මතාවයකින් යුක්ත සමාජයක් බිහිකිරීමේ ඔය කියන මොඩලය ධනිශවරයේ මේ පැත්තෙන් එන නි්පාධන ක්‍රියාවලට පිළිතුරු දෙන්න හැකියාවත් තියෙනවාද කියන පශ්න ඕ දපිට මෙමයි දැන් මම කිව්වේ අර ඒ. ලෙින්වාදී ප්‍රවේශය තියන ලෙින්වාදී හෝ අපිහිතමුව සෝවියට් වාදී ප්‍රවේශය ඒක ගැටලෝ තමයි කතා කරේ දැන් අපිට එඩ පුුවන් අර දමං මේ ද මං කැමතියේ මාක්ස්වාදේ තියෙන මේ මූලික සංගට කරම අ දෙකක් බැහැර කරන්න එකක් තමයි බැහර කරන්න දෙක තමයි අරර ලෙනින්වාදී එක සහර ඉතිහාසේ පිළිබන්ඳ අදහස් තියෙනවානේ ඉතිහාසේ අන්නේ දෙක බැහැර කරන්න හරි බැහැර කරලා අපිට පුළුවන් අර මාක් සිදිරිපත් කරපු මේ මාක් සිදිරිපත් කරපු මේ ධනවාද පිළිබඳ විවේචනය තිනන්නේ ඒ විවේචනය අපිට මට තවු පෙන්න්න එක බැහර කරන්න කිසිම පදනවා මොකද දනවාදය පිළිබඳ මූලික වශයෙන් ක්‍රමය අතර්ගකලු දනවාද ය විසිම නැවතත්වයාගේ වැරදි හදාගන්න වැරදි හදාගන්නට පුලන් සීමවත්තින වැරදි නෙමයි ගැන ඒ අපිහිතමු දැන් අප පිහිතුම දැන් චීනයඒ චීනය පවා ආර්ථික යම් කිසිිදිය ගැටලු සහගත අත්කට පත්වෙනවා. තැන්ඒ දනවාද දනවාද ගැන්න ජපිට මෙමටයක් අපේ කාලය අපි දිගට කත කරන්න ඕනේ ප්‍රශ්න. එකක් එම ධනවාදයට යම් කිසි අර තමාවම පරිවර්තනය කරගඩ තියන සීමකම් තියනවා හරි දැන් උදහරණයකවිදන යුරෝපයේ දනවාද දැඩි අර්බු දෙයකට ගමන් කල්ලා තියෙන්නේ. දැන් අද ලෝකේ බැලුවත් ලෝකයේ දනවාදති ත්වශම දනවාද තියන ඩ කාරන නවාදේ තියෙන්ට නම් අතරික්තය අතරික්ට උදහරණය වඩුවන අතතිරික්තය උද්ධරණය වෙන්න අතිරික්තේ එකතු වෙන්නේ ශ්‍රමිකයාට අඩුවෙන් ගෙවීමවාගින්. හ ශ්‍රමිකයාට අඩුවෙන් ගෙවීමගින් යරපේ ශ්‍රමිකෙන්න් අඩුවෙන් ෙවන්ඩ බෑ අඩුවෙන් ගවන්ඩ බැ කියන්නන්නේ මිනිස්සු සවිං්ඥාක වෙනකොට මිනිසු අඩුවෙන් ගවීම ඉවසන්නේැ කම්කරුව සටන් කරනවා. කම්කරුවහන තම්සල හොඳට කන්න බොන්න අපි මෙහම ින් ඩොන්නන්නේ එතකොටේ තෝට යුරෝපයේ ප්‍රජාන්ත්‍රවාදව අත්තිය නිසා එයට වැඩිපුර ඕනේ. දැ කාලතනට අපිලක වත්තුමොතින ද ලංකායිවන ලංකාවේ විශාල ශ්‍රමහිගයක්තියෙනවාද රස්සා තියන මිනිස්සුනෑ ඇයි මනිස්සුනතේ ට වැටු පඩුයි ැ ය ඇඟලුම් කර්මාන්තය ගොඩනැගිලි කොන්ස්්‍රක්ෂන් ඉන්ඩර්ස්ව එක මේවැ මිනිසු වැඩට යන්නෑ. වෙළඳ හැබට සාපෝල තියන වෙඩ සේවිකාන් ආශයයි ඇයි වට යන්න ඇතේ පටි අඩුයි ඒැන්නේ ඒ ඒ පඩි අඩුවෙන්ගේපු හම තමයි ලාබේ ක්‍රස්වෙෙන්නේ. හැබැයි පඩි අඩුවෙන්ගේෙවූ හම අපිට අවශ්‍යදේවල් මිලදීකණඩ ඒ වැටුපු ප්‍රමාණවත්නෑ. හැනි මේ නිසා ධනවාදයට වර්ධන වෙන්නම් දනවාදට පවතින් ද නං අඩුමිල ශ්‍රමේතියෙන් ඕනේ. දැනට ඔය ඉන්දයාසා චීනයවගේ රටවල්ල විසාාල වශයෙන් පසුගාමී ජනකොටස් ඒකුල් පසුගාමි කියල ගෙනන්න ඒගොල්ලන්ගේ අවශ්‍ය ද සීමමිතයි හැ. ්‍රසිද ක ත්ති නරු මර දිසානායක හත්ම එකක කියන්න නිගන් සෞත්තුවට වගේ ඉදියාවේ බුලත්විට කයි අරවාම තියෙනවා කම්කරුවුඉවා කියලා. හරි එ එක්තාගේ විසම පිළිබඳව කතාගන්න කොට දේවගේ අඩුමිලට වැඩ කරන ශ්‍රමිකව න්න. ීනැත්ත හෙමයි චීනත්ව පොඩ්ඩක්ව ම නාහරි කාලාර දැම් බරන්්ඩර ආකරවල්ල හෙම ඉන්න කම්කරුව අන්තිම දරුණු තත්ත්වයන් නට වැඩකරනවා මැරෙනවා ආර අනතුරුවෙනවා. මේ අඩුමිලස් ්‍රමයේ හැබැයි සමාජයක් වර්ධනයවැඩ වන්නඩ මොකද වෙන්නේ මේ මේ කරන්න බැරිගෙන දැ ලංකාවත් මීට කලින් තිබුණාව ඇගලුම් කම්මල්ල පොඩිගානවලල් වැඩගෙන අදහ වැඩ කරන්නේ අඩු තරමින් එකට නැබරුවක් නෑ අදපි උත්සාහග අද බලන්ඩ ඉස්සර පොඩි ගානක් ගල කණ්ඩවොන්න ික්්දිලාර ගෙවල්ල වැඩ කරන්න ගෑනවා යනෝ අධදහෙමයන්න අද ඩොමස්ටික්වසන හොෝගන්න නැයි ඒය යනවද මැද පෙරදිග. ස්්‍රෑල්ිටයනෝ ලක්කන පඩි අරගන හරි ඒ ගෙවල්ලලො එතකොට අරාර අඩුමිල සස්වමේයට තින ඉල්ලුම ක්‍රමාණුකුල්ලව මේ කියැන්නේේ තියෙන ඒයි අඩුමිල ශ්‍රම සැපීම අඩුවනෝ එතකොට මේ අඩුමිල ස්්‍රම සැපීම අඩුවන්ඩ අඩුවන්ඩ ධනවාදයට තියෙන සූරාකෑමේ හැකයා අඩුවනෝ හරි එනි සාදැඟ ඔයි චීනවගේ තියන රටවල් ැ චීනය පෞ්ගි කාලයව ලොකුවර මේ කැන්න විශාල දානන්නේය ප්‍රශ්නයක් කේ කියන්නේ ප ෝජන ඩිු ීන තකො න්න පරිබෝජන චීන වැඩියුනගෙන ීන ශාල නගන එතකොට ලක දාන්න නි්පාදන ප්‍රමාණය විශල ප්‍රමාණයක් චීනය පරිබෝජනකෙන දන්න විි හැල යනවා. එ එකකොට අර ටහිර රටවල්ලට අඩුමිලට ධන්නේ ගණ්ඩ තියෙන. ැන් ඒ රටවල් අවස්ථාව නැතිව වෙන දැන් අ බටිහිරටවල්ල තින ප්‍රධන ප්‍රශ්නත අබැලූත් බටහි රටවල සසාමානය ගහමහ ඔය දාන්නේය ඔය පලතුරු ජාති ය කැසෙල් ගෙඩි වගේවා. ඉටස්ස චොක්ලට වගේ මෙ හරි ලාබයි. ඇයිලාබ කෙසල්කෙ ටිගෙන්නන්න මධ මිරිකාන් රටවල්ලොලින් අතිම ලාබ ස්‍රමහ පාවිච්චි කර. දාානත් ඒ වගේ. ඉට පස්සේ චොක්ලට් චොක්ලට හදන්නත් ඒ වගේ මධ්‍ය මරිකාවේ රටවල්ලොල ළමා ශ්‍රමය පාවිච්ි කරලා. ඒ අඩමි නි අරගල්ලන්නට පුළුවන් අඩ මිලට චක් ලට පච්ික නමුදත් මේ මා ශ්‍රමය පිබඳව වන්න විවේචනගේ මේගේ නිසා ක්‍රමාණුකුල වෙන්න මකක්දර ලාභශ්‍රමය නැති වෙන. ලාභශ්‍රමය නැතිවෙන. මෙන්න මේ ලාබශ්‍රමය නැතිවඩ සාපේක්ෂව අ ධනවාදේ ලාබිකැ ලාබලබීමට තින හැකිියාව අඩු වෙන. මේක බර්පත අර්බදයක් අද ලෝකෙම මුණදිලද අර්බුදය. ඒඒඒ කත්තෙකම ස්තාව සමාත්‍ර දයක්ති අනිිත් පැත්තේ. අනිිැත්තම මේ ශ්‍රමයට අඩුවෙන් ගැවීම නිසා සමාජය මිලදි ගැනීමේ ශක්ති අඩුවෙන ඕනේ මිලදි ගැනීමේ ශක්ති අඩුවනවා හැබැයි නි්පාදනැකයා වැඩි වෙනෙන වැඩි වැඩ නිශ්ානරන දදාහරැකකිදර අබි අද ලෝකට කා නි්පාදන කරට පුුව හැකි වැඩින කාරගන්ඩ පුුවන් ප්‍රණ අඩු තකට ව මේ විතරත් පොද්ුවේ දනවාදේ තියනෑ අ කාල්මාක් මූලික ප්‍රශ්නයක් ඒක තමයි යම් කිසි අවස්ථාවක පද ලුව ඩ ්‍රමාණ යනවාන එක ප ්‍රඩක්ෂ කැප සිට එක ප ේසින් පැ සිටි තර ගපක්තියවා. එක යම් අද දැ ඕනම මේ අස්ථාවේ ලෝක තියන මුළු සමස්ත බාන්්ඩ ප්‍රමාණයයි සමස්ත ජනගහනය මිලදගනීමේ ශක්ති අතර ගැප්පක් තියනවා. මේ ගැප්පක නිසා මොකද කරන්න අපි නායකතගන්න ක්‍රඩි් කියල කියන්නේ එකයි අද හැම ජීවතන ො ්‍රඩි කාඩගන්න ්‍රඩි ඩග ොක කරන්න ්‍රඩි ඩග කරන්න. අනාගතයේදී උපයන්ඩනිය මිතද ඉ අපි වර්තමානය පරිභෝජනය කරන. ඕෝක ටිටිය හට ගියහාමමුකද එක වෙලාකදී ඕක අර්බු දෙටලක්කෙන ර ඇමරිකායි දෙදා සටේ ඒකන ඇති වුනේ මෙන්න මේවා තමයි අ මේවා දනවාද ජයගන්ඩ පුළන්ර අබු දනමේ ඔය ඔය ප්‍රතිසංස් කලගනට පොඩි පොඩි පැලස්තර දාලා කරන්න පුළන්දවති න ම මේක ්‍රශ්නය. රදාසා ද සටේ කොම ෙල් ව් මෙමනත මේ ආර්ථිගේ බිඳ වැටීම යුරෝපාර ආශ්‍රිනු මරිකක් ජන පදාශනුත් අපි දෙක් මේ බටහිර හෙමිස්විය ඇතුලේ වැටහිර මේ ගලෝක කොට සයතුළේ අප එහෙම ලක්ෂණයක් දෙැක්කර නමුත් දැ මේ වන විට ධනේශවර ක්‍රමයම යම් වෙනස්වරූපයකින් අපිට තර්කයක් කරන්නට පුළුවන් චීනය තුළත් ඉන්දියාව තුළත් මේ ආසියානු කලාප තුළ නැගියම තිය ක්ෂණ. ඒගේ මේ ධනශරය ඇත්වශයෙන්ම අර්බුදයකටත් යනවා. හැබැයි මේ අර්බුදය දෘෂ්ටිවාදී වශයෙන් සමාජවාදය නැවත කැඳවීම සඳහා ආමන්ත්‍රණයක් වේ කියන තර්කය කිසිවිකට නගන්න පුළුවන්ද එහෙම ැත් නම් මේ ධනශවරය අර්භුදය වෙනතකින් යනෝද ධාරණක දෙේට මේ ඉස්ලාමී අන්තවාදය ගොඩනැගීම. සහ වෙනත් ජාතිකවාදී ප්‍රවේශයන් සහ ජාතිවාදී ප්‍රවේෂන් ගොඩ්නැගීම. මේ හොසේ දනිශවරේ අරබුදධය වෙන පැත්තකට ගානත්තු දිශානතිගත්ත වෙනවා අද එමනත් නම් අරවිදියට නැවතත් දෘෂ්ටිවාද වශයෙන් වෙන සමාවාද ෘෂ්ියක්ක ගොඩනග මලෝක තා ම ප්‍රශ්න ත ඒකත ප්‍රශ්න ඒකගන්න දැන් ඒක මමුකිව මංගරර ඉතිහාසේ පිළිබඳාර මූලිකා දහස ප්‍රතික්ෂ කවරනගේ ලයින්නේ කොමිනිස්ට කොමිනිස් ක්‍රමයක් ඇතිවීම සමාජවාද ඇත්වීම කියෙන නියතියක් නෙවේ නියතියක් නේ ඒකන්නේ සමාජවා ධනවාදය බිඳ වැටිලා සමාජවාදය ඇතියෙනවා කියලා කොහව නියමයක් නෑ එකර ධහනවෙනි සතවර්ශය අදහසක් හරි දෙක නිසාතම අ අදසත්තිනට සෝෂලි සම්මෝ බාබරිසම් කියලා එකන්නේ අද තියෙන ප්‍රශ්නය මෙහෙමයි ධනවාදය කොහොමත් බිඳ වැටිනවා දම් බණ්ඩේ ඒකට තියනවරන ැන පැති ීපේ අභිෝ ක්ව අභ්‍යන්ත තිය ප්‍රශ්න ළඟග යනව මේ පරිසර ප්‍රශ්ණ එක ප්‍රධාන පාහණ දැවන්න චීනේ ද චීනය අරර මේ මිනිසුන් පාරයන්ට බෑනි වයුදෂණය වයදූෂණය හැරි මිනිස්සු මේ වාතයක් සල්ලිවල්ට ගන්නවා අපි වතුර කඩින් ගන්න වගේ හැරි මේ වගේ ඒන්න ඇයිහම වෙන්න එහෙම වෙන්නේ අර ලාබ ලාබ වැඩි කරගැනීම සඳහා පරිසරය ගැන කිසිම සැරකිලිමත් වෙන්න නැතුව ප්‍රඩක්ෂන් කොස්ට එක අඩුකරගැනීම සඳහ ගන්න ක්‍රිය මාර්ග නිසා හරි මේ නිසා කොහොමත් අපිට එකක් මේ ක්‍රමය උඩ එක පැත්තෙින් අපිට පුතුගය ජීවත්තෙන්ට බැරි තැන බවට පත්වෙනවා හරි එක එක වෙමින් පාතින ඊළඟට මේ දනවාද අභ්‍යන්තර මේ තියෙන අර්බුද දංගුව ග්‍රීසි හම ඇතිවවිත් චර්බුද එක හුදෙක් මේ මේ කැනකාර පිරිpherරල් ප්‍රශ්නයක් මැත්තම් මේ අර පරිවාරය ප්‍රශ්නයන්නෙමයි ඒක මේ මුලු මුළු පද්ධති ගත ප්‍රශ්නයක් පද්ධික ප්‍රශ්නය ස ජරෝපය පැත් ිල ප්‍රශ්න ැන එක මුළු පත් යරපට තරක්නෙමේ සමග මුළු දනවාද පද්ධය පිළිබඳ ප්‍රශ්නය හඳ ඒක නිසා කොමටත් මේකරබු දෙෙේ ඒ අබු දේ පසේ මොකක්ද ඇති වෙන්න න එක විවෘර්තයි කියන එක ඒ එකකින් ඒක අනිවාර්ම කියවෙන්න මේ සමාජවාදය තියෙනගල හැබැයි අපි එතකොට මම යෝජනා කරන්න එතකොට එතකොට අපිට මොකක්ද කැන හිතන්ඩ පුළුවන් පොසිබල් ෝල්ටනටව එක අපිට හිතන්ඩ පුළුවන් විකල්පය මොකක්ද එක්කෝ මේක නිකම් මේක ඇනාකිහෙමනත්තං ය කිව්වාගේ මූලධර්මයවාදව දැ දැන් අද ලෝක බැලුවොත් තියෙන විකල්ප කීපයක් ඔය මේ කොමත් මෙ මේ ලිබරල් ඔ පුකුයාමගේ කොහොමත් ෆෙල්ැ ලිබරල් ඔය ජත ඒක ඇති උන්නෑන පොවන් හරි ඒ කොහොමත් හැරි ඒ සාර්ථක ඒක අලංග වෙලාදෙන් ඇති ලිබර්ල් වාදට වැඩි ආකර්ශණයක් ඇති වුණේ ඔය ජාතිකවාදයන්ට ජාතිකවාදයන් ඒේ තමයි හැමතැන ඇැතිවෙන්නේ ඒ එක ඒක ඒක අඇයි හැම ඇතිවෙන්න කියෙලව අපිට කතා කරම් පුලන් සහෝ ආගමික මුූල ධර්මවාදී. මේට ඒවතයි මිනිස්සුන් වැඩිපුු ආර්ශෂණීය ආකර්ෂ හැබැයි ඒක ඇවිල්ලා ඒක මෙ අරර ප්‍රතිචාරයක් මිසක් ප්‍රතිචාරයක් මනිසක් විසඳමක් නෙවෙයි මොකද ඒක අපිට පේනවා දැන්ඔොයෝ අල්කයිඩ වගේ සංවිධාන අයිසිස් වගේ සංවිධාන ඉට පස බොකො හරම් වගේ සංවිධාන මේ වගේ වයිලඟටව ලංකාවේ ඇති වෙන ජාතික චිින්තනය බලමු ඒවගේ ජාතික චින්තනය විල්ලා ැන ඒගේ පත්තකට ොගිියවුනද. ැං මේ ලංකාවේ බැලුවන් මේ ඉක්දාශනමසි අසු ගනංගොලට සමාජවාද ඇක්වාශයම පැවති සමාජවාදය මිද වැටනකොට මාක්ස්වාදය ප්‍රතික්ෂේපය උනයි කියලා කියනකොට ඒකට ප්‍රතිචාරක් විදිහර තමයි ජාතික චිින්තන ව්‍යාපාරයාාවේ. නො අපිට පේනවා ඒ පස්සේ දැන් පහුගගේ අවුරුද්ධහ ඇතුළක් බැලුවොත්ඒ පහුගේ ආ්ඩුව ඇතුළේඒ ජාතික චින්තන ව්‍යාපාරයට සිද්ධ වනාර ඊට හාත් පසීම වෙනස් අර ධනවාද මුල්කරගත්තර පරිභෝජනවාදී දැක්මක් සහිත ආණ්ඩුවක් කොටස්කාරරිබෝට් පත්වෙන්ට නතන් චින්තනමයි කොටස්කාරරිබෝඩ් පත්වෙන්ට. එතකොට අපිට පේනවා විවිධ විදිහට මේ අරර ගැන්නේ ජාතිකවාදී විකාල්පැත් අසාර්ථක. ජතිවාද පැත්තා සාත රාගමක මුූල ධර්මය අපිට පේනවා ඒවට ඒවටගේ යන්න බැහැ ලංකව සඳධර්ය තුර හෙමස් යම සාර්ථකතත්වයන් දුටුවත් ලෝක දත්වය නඇතේ උදාාරණයකකිද ලබියම අමරිකායික්ෂජනපතය ඩොනල් ්‍රම්ගේ ජාති සහ ජාතිවාදී ප්‍රචාරණය ඊටපසේ ඉන්දාවටිකයවත් නරේන්ද්‍ර මෝඩිගේ හින්දුත්වාදී සංකල්පෝ සහ ලෝකේ තවතව සධර්භයන්තුළ ඒවගේ මේ ජාතිකවාදී ප්‍රවේශයන් වර්ධනයවීම මිස අඩ කියල නෑ මෙහම මම කියන්නේ අඩුවෙලා තියෙනකෙන මමහන්න ඒවා තියන විකල්ප විභවය දැන් ැ ඩොනල් ට ්‍රම්ගේ ඩොනල් ට්‍රම්ගේ නැගී සිටිම එක හරි වැදගත්ත එකක් දැ කවුරුවාර හිතනවා වද කියන් අපි තුම් සිහි බුද්ධියෙන් කල්පනා කරනය අපිහිතමනික මේ වගෙන තැන් අපි හිතමුණ යම් කිසි පටු විදිහට හිතනය එකත්තියන ප්‍රතිචාරමය ොනල්ට ්‍රම්ගේ නැගීම කියන්නේ ප්‍රතිචාරයක් එක එක රියක්ෂන් එක යැන්න මෙහෙම මේ මයිග්‍රේෂන් මේ සංක්‍රමණිකවයෙනවා මෙහමිෙන මේකට ප්‍රතිචාරයක් හරි ඒවගේම තමයි මේ මොකදද මේ ඉස්ලා මූල ධර්මවාද ඒ එක ප්‍රතිචාරයක් එතකොඩ ජාතික චින්තනය ලංකාවේ මොකක් ප්‍රතිචාරයක් හරි නොව අපි බලන්ුවන මේ ප්‍රතිචාරය ප්‍රතිචාරය දීර්ග කාලීන වශයෙන් ඒක තියන වලංගු භාවේ අපි ඩොනල් ්‍රම්ගේ වැඩ පිලොට මොකද කරන්න පුළුවන් දැ නිකම් බලඩ මෙ කෞද ඉන්දයා මෝඩි මෝහඩිලා ඒැ අපිටම ඒ ලංකාවේ ජාතික ජින්තන ව්‍යපාරයගේ හිදුත්ව ව්‍යාපාරය තිව වුණා ැ ඉන්ද ඒ හිදුත්ව ව්‍යාපාරය න ජාතික සිින්තන වාදට වට වෙනස්සේ දිීටම ඇතිවුනේ නොත් ඒ මොකදතිවන විල්පේ විකල් පයක් නෑ ඒකති වුණ තර ගැන ගස නමුසේ ගනංවල දස් නමුේ අනුගනන්වල ඔ නරසිංහරවුල්ලගේ කාලේ ඇතිවෙච්චේ ආර්ථිකය එකකම තම ඉස්සර හට හට ජයාර්ග ව්‍යපෘතිය මහින්දරජ පක්ෂ අරට දිරිරයටට ගියවාගේ. අ නරසිංරවල්ලගේ කාලය ඇති විච්චවයකම මෝඩිල්ලඇයට තිෙත්්දගගේ නොයක. වෙනසක් නෑ. රි එකන්න අද කොංග්‍රස් පක්ෂහි ලංකාවේක් සදජාතික පක්ෂයේ ශ්‍රී ලංකානිදස් පක්ෂෙහි ආර්ථික වශයෙන් වෙනසක් නෑවගේම ආර්ික දක්ම වශයෙන් ගත්හමඒ මංකන ප්‍රශ්යක කනේ ඇත්වශයමක්‍ර්‍යත්මක කනද අතර පොඩිපොඩියෝ හම ස්කන්තියන්ට බලුවන්. ඒවගේම තමයි කොංග්‍රස් සහ. මේ භාති ජනත පක්ෂ අතර හෙ වෙනසක් නෑ. හරි එතකොට ඒවා නිකංගරර ව්‍යාජව තියනේවා. හරි ව්‍යජවරැන මේ තත්්ටුමාරූ පවත්වාගෙන යම සඳහා තියනේවා. නොත්තර ඉස්ලාම් මුූල ධර්මවාදවා ඉටවඩි වෙන ඒ ප්‍රතිචාරමය තියෙනවා නොතේ ප්‍රතිචාර විකල් පයක්ද කියෙන ප්‍රශ්න තියනවා අපි මූලික අපි අපි අර මනුෂ්‍ය වර්ගයාගේ යහපත කියන්න මොකක්ද මනුෂ්‍යවර්ගයාගේ යහපතට මොකක් දයි කියන කොයි පැත්තට ද අපි ගෙනියන් ඩෝන මේ ලෝකය ඒවගේ අපි මූි ප්‍රශ්න ඇහුත් ඒ මූි ප්‍රශ්නාවට උත්ර තිනවාදවට ඩොනල් රම්ගෙන් ඇහුත්හෙම උත්තර දය නොද එහෙම නෑ හරි තෝට අන්න එතන තමයි අපිටරර අර සමාජවාද නත්තම් අපිකම කොමිනිස්ටවාද කියලාද සාමාන්‍යෙන් ප්‍රකට තියන රිකට කිය කොමිස් යිපොති සි. කියලා ඔය ප්‍රන්සේ ඔ බදවු කියන ඔය චින්තකයා මූලි ගෝශයන් වර්මානය දිරිපත් කරදහත් න කොමිස්් වාද පිවාව සංකල්පය කමිස්ටවා ද පිවවා අදහස ැ මෙන්න මේ අදහස අපිටැන වැදගත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක තියන්නේ අර යිතිහාසික නියතියක් පිළිබඳ අදහසක් එහෙම එකක් නෙමයි මේවි අපිට තියන තෝර ගැනීමට තෝර ගැනීම එකන්නේ තැන් මේ කොහමත් මේ සමාජ අරු දක්ති නවා අද අදැවිල්ල එක්තරා විදිහක මේ දනවා දෙයයි ජාතිකවාදයයි මේ ආගමික මුූලධර්මය මේම ඇතුළේ අපේ මනුෂ්‍යවර්ගයාගේ ඉරණම හිර වෙලා තියනෙනවා මේකන් ගොඩන්න කොහට මේකින්ි එලියට යනකොට අපිට ොකක් දබේ ොක්ද අපිට හිතන්න පුලුවන්. හරි අන්නේ හිතන් දයනකොට තමයි මේ කොමිනිස්ටවාද පිළිබම අදහස අප යහපත ගැන හිතනවා නං මේ යහපත කියන එක. යහපත කියන එක ඒ යහපත නිර්වචනය කරගන්න පුළුවන් පැත්තක්තියෙන රාරග තුළ. ඒ අර සම්බන්ධනය ලෙනිින් වවාදටත් සෝවියත් දේශේ බිදවටීමටත් ඒවට සම්බන්ධ දෙැන්නෑ සහ ඒ අපිට තියන තෝර ගැනීම. එක යිතිහාසික නියතියක් නෙවයි. සංකතන සංවාධ මණ්ඩ පයතුළින් අද අප සාකච්ඡා කළේ මාක්ස්වාදය තවදුරටත් වලංගුත කියන. කාරණය සම්බන්ධින්. ඒ මක්ස්වාදය පිළිබන්ඳ දර්ශනයත් ඒ චින්තන පදධතියත් ඒයා ශ්‍රිතව ගොඩ්නගෙන තවත් ප්‍රශාකාවන් පිළිබඳවත් වත් චින්තනම ලක්ෂණයන් පිළිබඳවත් අද අපගේ සාකච්ඡාාව තුළි තම ශාස්ත්‍රීය වුත් විද්වත් වූත් කතිකාවකට මුළපිරුණවාය යප විශ්වාස කරනවා. අද සම්පදදායකත් ඒය ලබා දුන්නේ කොළඹ විශවිද්‍යාලී ඉතිහාස අ්‍යනාංශ දේෂ්ඨ කතික ආාය ආචාරය නිර්මාල් රජිදේව සිරිමහතා ඔපට ිවි නිස්තුූතියි. ංතන සංවදමන්ට පේනිෂ්පාදන කොටදිරිපත් කළ ම දර්ශන අශෝක குුමාරයි.